Test cricket ඉතිහාසෙ බිහිවුණු දක්ෂතම දකුණත් පන්දු යවන්නා වගේම දක්ෂතම වමත් පන්දු යවන්නත් බිහිවුණේ ශ්‍රී ලංකාවෙන් කියලා අපිට දැන් ආඩම්බරයෙන් කියන්න පුළුවන්. මුරලි වැඩිම කඩලු ගත්ත දකුණත් පන්දු යවන්න වෙද්දී රංගන වැඩිම කඩලු ගත්ත වමත් පන්දු යවන්න වුණා. මේ විදිහට ලංකාවටම ගෞරව ලැබෙන එක ගැන ඉන්දියාවේ සමහරක් නම් රුස්සන්නේ නැහැ වගේ. ඒ වගේ කෙනෙක් තමයි සංජී මංජිකා කියන්නේ. මංජිකා පසුගිය දවසක රංගන ගැන කියලා තිබුණේ කඩලු ගන්න වැඩි වුණාට රංගන කියන්නේ විශිෂ්ටෙක් කියලා Taman නම් පිළිගන්නේ නැහැ කියලා. හැබැයි මංජිකා මේ කියපු කතාව ඒ තරම් ගණන් ගන්න ඕනේ නැහැ. මොකද මංජිකා කියන්නේ ඉන්දියාව බිහි කරපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් නෙවෙයිනේ. ඉන්දියාව බිහි කළ විශිෂ්ටෙක් වෙන සචින් රංගනට සුබ පතලා තියෙන්නේ මේ විදිහට වැඩිම කඩුලාභියෙක් වීම විශිෂ්ට දක්ෂතාවයක් කියලා. ඒ වගේම මංජේකාට දක්ෂතාවලින් අහලකටවත් එන්න බැරි සුපිරි ක්‍රීඩකයෝ දෙන්නෙක් වෙන මහේලයි සංගයි රංගනට සුබ පතලා තිබුණා. ඒ වගේම මංජේකාට වැඩිය ක්‍රිකට් විචාරකයෙක් විදිහට පිළිගැනීමක් තියෙන රසලුත් රංගනගේ මේ දක්ෂතාවය ගැන ඉහළින් කතා කරපු තව පුද්ගලයෙක්. මේ විදිහට තමන්ගේ අසල්වාසී රටේ ක්‍රීඩකයෙක් සුවිශේෂී දක්ෂතාවක් පෙන්වුවම සතුටු වෙන්න බැරි ගුහකයෝ ඉන්න මහත්තුරුන්ගේ ක්‍රීඩාවේ මහගෙදර වෙන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයත් රංගනගේ මේ වார்த்தාවට සුබපැතුම් එකතු කරලා තිබුණේ රංගනට විතරක් නෙමේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමටම අභිමානයක් එකතු කරමින් ක්‍රිකට් පිටියේ සිදුවන මේ වෙනි සුවිශේෂී දේ බලන්න ඔබ තවමත් අප channel එකට subscribe කරලා නැත්නම් වීඩියෝට පහලින් තියෙන රතුපාට බටන් එක click කරලා අපිව subscribe කරන්නත් යාළුවෙකුට බලන්න වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.